Swami Nathagena Asarai මේ අවස්ථාවේදී අපි පරිශ්‍රයනය කළේ ශිෂ්‍යයෙකු මුතුමාලි පොත් සුනිකුගේ මුපත් නැ පොත් ඉනිසා මම ආණ්ඩුකම් ව්‍යවස්ථාව පිළිබඳව නීති මූලාශ්‍ර ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ සාකච්ඡාවේ පෞදුරටත් මේ ගිනිය ඇති නිසා I do not intend to go on to the concepts of constitutional law making but I'll rather answer all those questions that were raised මොකද මෙතන මතුවෙච්ච ප්‍රශ්නේ තමයි මේ බහුතරය ඡන්ද කී දෙනෙක්ද අන්න මේ ප්‍රශ්නේ මතුවෙනවා තුනෙන් දෙකක් හයෙන් පහක් ඕනද සුළුතරය මදිද يعني 151ක් මදිද මේ වගේ ප්‍රශ්න තමයි මුලින්ම මේ නැගින ප්‍රශ්නේ ඉතින් මේ 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 ප්‍රශ්නය සඳහා මම අවතීර්ණ වෙන්න උත්සාහ කරන්නේ දෘෂ්ටි කෝණ දෙකකින් එකක් තමයි social revolutionary theory කියන එක. ඒ කියන්නේ සමාජයේ ප්‍රගමණය එක්ක තමයි මේ නීති සාධෙන්නේ කියන સિદ્ધාන්තය. Doctrine of necessity අවශ්‍යතාවය පිළිබඳව තියෙන સિદ્ધාන්තය. මේ රටේ අවශ්‍යතාවය පිළිබඳව. මොකද මෙතනම ඉන්නවා දැනට හඳුන්වා දී තිබෙන ජනාධිපති අපේක්ෂකවරු දෙදෙනෙක්. දැන් ඔවුන් දෙදෙනාට හැකි නම් සහ අනිකුත් ජනාධිපති අපේක්ෂකවරු හැකි නම් ඔවුන්ගේ ආණ්ඩුකම ව්‍යවස්ථාව සමාජගත කරන්න එක එක කරාටි මම මේ කියන්නේ කවුරු හරි ඉල්ලන අය ඒගොල්ලන්ගේ ආණ්ඩුකම ව්‍යවස්ථාවක් ගත කරනවා නම් ඔවුන් කවුරු හරි යෝ දිනුවා නම් ඒකට අවශ්‍ය 151ක් මේ ලංකාවේ නීති අනුව ආණ්ඩුකම ව්‍යවස්ථාවේ බෞද්ධරේ ගන්න දෙවරක් හරි ඡන්ද ගැනීමකට යා යුතු වෙනවා දෙවන විකල්පය අරගෙන 150 බෞද්ධරයක් ගත යුතු වෙනවා එම නිසා ඔබතුමල්ලා ආණ්ඩුකම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරොත් දැම්මම මම යෝජනා කරන්නේ දැම්මම මාසාර්ථකට එනකන් ඉන්නේ නැතුව මේක සමාජයේ social revolution සමාජයත් එක්ක කතා බහකට යක් වෙමින් මේක කතා බහකට ලක් වෙනවා ඒ අනුව මේ ජනාධිපති අපේක්ෂකවරු තමයි ඊළඟ අපිට තියෙන ඡන්දේ මොකද තුනෙන් දෙකක් ගන්න පාර්ලිමේන්තු ඡන්දේ ගත්තොත් අපිට ප්‍රශ්නයක් වතු වෙනවා පක්ෂ අතරේ කොහොමද වෙන්නේ කියලා ඒ නිසා මේ එක එක පුද්ගලයෝ ඡන්දේ ඉද තමන්ගේ ආණ්ඩුකම් ව්‍යවස්ථාවක් තමයි යෝජනා කරගෙන ඉදිරිපත් කරනවා නම් අදම අපි කියන්නේ අපි කියන්න ඕනේ දැමම පටන් ගමු මේ කතිකාවත. එතකොට අපිට පුළුවන් වෙයි වඩා ගැළපෙන පුද්ගලයා තෝරගන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මත. මොකද ඒක තමයි දැන් තියෙන ප්‍රශ්නේ. මූලික ප්‍රශ්නේ මේක. ඒ නිසා ඔබතුමා සඳහන් කරපු ඒ ඡන්ද ප්‍රතිශතයේ වැදගත් වෙනවා. මොකද මම අර ඊළඟ ડોක්ටරින් ඔන් එස්සිටි වලදී පැහැදිලි කරන්නම්. එතෙන්දී ඊට වැදගත් වෙන්නේ තීරණාත්මක වෙන්නේ ගණන වැදගත් වෙනවා නැතු ඉතින් අමාරු වෙනවනේ. ඉතින් මම මුලින්ම බුදුමල්ලත් එක්ක සාකච්ඡා කරන්න social evolutionary theory කියන්නේ. ඒක ඇත්ත වශයෙන්ම මේ ඒක අදහස් කරන්නේ සමාජයේ අවශ්‍යතා මත නීති සම්පාදනය කරනවා. social evolution සමාජයේ ප්‍රගමණය මත. දැන් මේක ඉදිරිපත් වෙන්නේ මුලින්ම අපේ බුදුහාමුදුරුවෝ. නීති හැදුවේ කොහොමද? විනය හැදුවේ කොහොමද? අපි දකිනවා වැස්ස කාලේ විෂුන් වහන්සේලා එළිය ඇවිදිනවා. එහෙම නැහැ හඳුන්නේ එළිය ඇවිදිනවා. එතකොට සත්තු මැරෙනවා. මරණකොට ජනතාව අතරේ උද්ඝෝෂණයක් ඇති වෙනවා මේ ස්වාමින් වහන්සේ එළියේ ඇවිදිනකොට සත්තු මරනවා එතකොට උන්වහන්සේ විනය නීතියක් දානවා සමාජය වෙනුවෙන් වික්ෂුම් වහන්සේලා වැසිකාල්වල විහාරයේ සිටිය යුතු අන්න විනය නීතියක් අතු වෙනවා ඊළඟට මම එක එක සරල උදාහරණ ගන්න එක කාන්තාවක් කලවේ තියෙන මස් අරගෙන දානයක් දෙන්න සමාජයේ ලොකු ගැටුමක් උද්ඝෝෂණයක් ඇති වෙනවා මේ මිනිස් මස් ගැළපෙනවද මේ හාමුදුරුවෝ කියනකොට අන්න උන්වහන්සේ අවස්ථාවේදී නීතියක් දානවා සමාජ ඒ තියෙන ජනමතය අනුව මිනි මස් කන්න බැහැ කියන්නේ ජනතාව මිනිහෙක්ගේ මස් කන්න බැහැ. මේ විදිහට තමයි සිංහ මස් එක එක අවස්ථාවල මම මේක උදාහරණ හරිනේ හාමුදුරුවෝ මම කියන්නේ. ඒ අවස්ථාව අනුරූපීව නීතියක් ගොඩනැගිලා තියෙනවා. ඒ තමයි social evolutionary theory කියලා කියන්නේ. දැන් මේක කරපු රාජ්‍යක් තියෙනවා. ඒ තමයි බූටානිය. අපි තමයි බූටානිය කියන රාජ්‍ය මේ ලෝකේ නවීනතම රාජ්‍යයක්. ඒකේ ජාතික සතුට කියන එක තමයි නිර්ණායක. මේ ලෝකෙ පිළිගන්න. ඉතින් අපිට හැකියාව ලැබුණා, අවස්ථාව ලැබුණා බූටානයේ අග්‍රමිෂකාරතුමා තමයි අවුරුදු 6ක් තිස්සේ කටයුතු කරලා බූටානයේට ජල ජාතික සතුට කියන නිර්ණායකය අනුව අනුකම් ව්‍යවස්ථාවක් ගෙනාවා. අපිට හැකියාව ලැබුණා මටත් මනෝහර සිල් මහත්මයාත් ඇතුළු විද්‍යතුන් 28 දෙනෙක් අපි තිබුණා මෙහි කොන්ෆරන්ස් එකක් බෞද්ධ නීති දර්ශනය කොහොමද හැදෙන්නේ දැන් අත්හිට උසිර දනුවම මරණ දනුවම මේ වගේ ආණ්ඩුකම් ව්‍යවස්ථාව හදන්නේ කොහොමද මේ වගේ අපි හොයාගෙන යන්න ඉතින් එතුමා
මේ නායකත්වය යටතේ භූතානයේ අවුරුදු 6ක් තිස්සේ ජනතාවත් එක්ක සාකච්ඡා කරමින් ඒ රටට ආවේනික වූ සුවිශේෂ වූ අනුගම ව්‍යවස්ථාවක් හැදුවා. අවුරුදු 6ක් ගියා එකට. ජනතාවට දානවා, ජනතාවගේ අදහස් ගන්නවා. පැහැදිලිවම සෝෂල් ඉවලූෂනරි කියන සමාජයේ අත්‍යවශ්‍ය අවශ්‍යතා අනුව විසිරු වෙච්ච අනුගම ව්‍යවස්ථාවක් භූතානයේ හදලා තියෙනවා. ගිය අවුරුදු 3-4කට කලින් ඒක සම්මත වුණා. ඒක හොල්ලන්නවත් බෑ. මොකද ඒක ජනතාවගෙන් සමාජ ප්‍රගමණයෙන් ආපු ආණ්ඩුකම ව්‍යවස්ථාවක්. ඉතින් මුලින්ම මා කියන්නේ බලාපොරොත්තු වෙන්නේ මේ සමාජයේ අවශ්‍යතාවය එහෙම තියෙනවා. මේක 3-2ක්ද නැද්ද කියන එක මම ඔබට කරුණු කීපකින් පෙන්නන්න. දැන් අපි දන්නවා 13 සංශෝධනය 3-2 සම්මත වුණා මේ රටේ. ඔබ කියන අංකවලින් සම්මත වුණානේ. ඒක උනේ කොහොමද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඔබ රෝයි හෝටලේ තියාගෙන වාහනින් අරගෙන ඇවිල්ලා ඡන්ද දුන්නා. රටේ කල්පනාවක් තියෙන පරිසරයක මේ අය 3-2 දුන්නේ ඡන්ද. එසේ ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු මට මතක ඇන්නේ දෙන්නේ විතර. අක්මණ මන්ත්‍රීතුමත් කමුරු විදිය මන්ත්‍රීතුමා එතකොට අපේ නෙවිල් ෆර්නෑන්ඩ් මහත්මයා ඒ වගේ කීප දෙනෙක් ඇරෙන්න අනික් අය පක්ෂයට ඡන්ද දුන්නා. ඔබ ගාමිණී ජයසූරිය. එතකොට ඔගොල්ලෝ ඔබතුමන් ලැබුවොත් එහෙම ඒ ජනමතයද කියලා මම කියනවා නෑ. අපි කවුරුත් ලංකාවේ අය 13 සංසදයේ කැමති වුණේ නැහැ. නමුත් 3-2 තියෙනවා. ඒකද සත්‍ය? ඒකද යථාර්ථය? ඒකද බහුජන මතය? මම කියනවා නෑ කියලා. ඔබත් එකද මේ මත එක්ක ඒක නෑ කියලා. එහෙමනම් 13 සංශෝධනයේ ඉන්දියා ගිවිෂෙන් අපිට බලෙන් දීපු එකක්. ඊළඟට අන්තිමේ ගමු 19 සංශෝධනයේ. ඔබ කැමතිද ආණ්ඩුකම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාදායක මණ්ඩලයේ 3 දෙනෙක් පමණක් දේශපාලනඥ නොවනා ඉන්න? කලින් තිබුණා සංශෝධනයේ මූලිකයේ 10 දෙනෙක් සිටියේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එකතු වෙනවා. එකතු වෙලා කියනවා අපි වැඩිපුර ඉන්න ඕනේ. දැන් නීතිමය සිද්ධාන්ත අරගෙන බලුවොත් නම් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ අපි. පැහැදිලිව අපි. ඔය කියන සිද්ධාන්තය අනුව මොකද අපි අය නීතින් ඉන්නේ අපිව නියෝජනය කරන්නේ. නමුත් ඔබ ඇහුවොත් ලංකාවේ බහුතරය බලාපොරොත්තු වෙන්නේ 10 දෙනා ආණ්ඩුකම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ කොන්ස්ටිටියුෂන් කවුන්සිලයේ ඉන්න ඕනේ ස්වාධීන මිනිස්සු කියලා 10 දෙනෙක් මුළු බහුතරයක් කියයි ඔහු කියලා. නමුත් ඒක නියෝජනය වුණේ නැහැ. අපේම පරමාධිත්වයේ තියෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගිහිල්ලා සම්මත කරගෙන ඒවලම හදාගත්තේ 3 දෙනෙක් විතරයි ස්වාධීන අය වෙන්නේ. නිසා මේක මේ ඔළු ගෙඩි ගණන් කරලා 3-2 කිව්වට ඒක සැබෑ ජනතා මතය නෙවෙයි. මමයි මේ උදාහරණ දෙක ගත්තේ 13 සංශෝධනයත් 19 සංශෝධනයත්. ඒ නිසා අපට අවශ්‍ය වෙනවා කවුරු වේවා ජනාධිපති අපේක්ෂකවරේ ඉන්න සියලු දෙනාමයි ඉල්ලන ඉන්න අය ආණ්ඩුකම් ව්‍යවස්ථාවට ජනතාවට එන්නන්නද? මොකද එයාට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා උතුරේ ඡන්ද ගන්න, මුස්ලිම් ඡන්ද ගන්න. එහෙම නැතුව නම් 51%ක් ගන්න බෑ. ඒසයි ඒක අනිවාර්යම ලංකාවේ ජනතාවගේ නියෝජිත භාවයක් වෙනවා ජනාධිපති වර්ගයේ කියලා. නිසා එය වඩාත් හොඳ වඩාත් සාර්ථක බහුතරයක් කියන එකයි මම මූලික වශයෙන් තර්කයක් හැටියට ඉදිරිපත් කරන්නේ. දෙවෙනි තර්කය ડોක්ටරින් ඔෆ් නෙසෙසිටි අවශ්‍යතාවය. අපි දන්නවා රටක් වුණාම අවශ්‍යතාවය අනුව තමයි නීති සැකසෙන්නේ ඕනේ. එහෙම නැතුව අංක ගණිත විද්‍යාවක් නෙවෙයි. දැන් උදාහරණයක් හැටියට අපි ගණනී සංග්‍රහය තිබෙනවා. අවශ්‍යතාවය අනුව අපරාධයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒක විතිවාචකයක්. උදාහරණයක් හැටියට ඒගොල්ලෝ දෙන්නේ ගණන් කියන්නේ ස්වරූපය. ඒක නේ බෝට්ටුවක යනකොට ඒක බෝට්ටුවක 5 දෙනෙක් ඉන්නවනම් මිනිස්සු අනිත් 20ක් ඉන්නවනම් අපි බෝට්ටුව 20 දෙනා මැරෙන්න දාන්න බෑ. 5 දෙනාගේ මරණයෙන් 20ක් බේර ගන්න ඕනේ කියන්නේ. ඒ නිසා අපි මේ අවස්ථාවේදීම යෝජනා කරන්නේ ඊට පැහැදිලිවම අවශ්‍ය බවක් තියෙන ආණ්ඩුකම ව්‍යවස්ථාවක් මේ රටේ. මේ රටේ ජනතාවට ගැළපෙන ව්‍යවස්ථාවක් තියෙනවා. නිසා ජනාධිපතිවරේ ඉදිරිපත් වෙන ආණ්ඩුකම් ව්‍යවස්ථාවක් ඔටොනොමස් වෙනවා. ඔය ඔටොක්ටොමස් මට වචන කියන්න දෙන්න එක ග්‍රීක භාෂාවේ එක වචනයක්. ඒකට අදහස් කරන්නේ හෝම් ග්‍රෝන්. يعني ජනතාවගේම මතුවෙන එකක් කියන එක. ඉතින් ජනාධිපතිවරණයකදී ජනාධිපතිවරයා දිනන කෙනා ගෙනෙන ආණ්ඩුකම් ව්‍යවස්ථාවට වඩා හොඳ ජනතාවගේම මතුවෙන එකක් මට හිතාගන්න බැහැ. මම අවසාන වශයෙන් කරුණ දක්වන්න බලාපොරොත්තු වෙන්නේ මම හරිම අපිට මම හරිම අසරණ වෙලා තියෙනවා මේ ගණන් මේ සංඛ්‍යාත් එක්ක. මොකද
ගියපාර ඡන්දය තිබිච්ච අවස්ථාවේදී මම ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා පුද්ගලිකව සියලු ජාතිවාදී ආගම්වාදී පක්ෂ තහනම් කරන්න කියලා. ඒ කියන්නේ බුදුබල සේනා දෙවන සංවිධාන මම පෙත්සම් කරුවා හැටියට ගියා. දැන් ගියාම එක සරල කතාවක් කිව්වේ. ඔබ ඡන්දෙට පස්සේ දවස් 30කට පස්සේ ඇවිල්ලා නැහැ. කියලා නඩුව විසිකර. හැබැයි මම දන්නවා මේ රටේ බහුතරය 75%ම ඉල්ලන්නේ ජාතිවාදී ආගම්වාදී පක්ෂ එපා කියලා. මේ මං හිතන්නේ ඔබතුමලාගේ හෝ ජාතිය සියලු දෙනාම වගේ එකක වෙයි. ජාතිවාදී ආගම්වාදී පක්ෂ එපා කියලා. නමුත් අර තාක්ෂණික කාරණාව මත ඒ කියන්නේ දවස් 30ක් ඇතුළත නඩුව ගේන්න ඕනේ කියන එක මත නඩුව ශිෂ්ටාධිකරණය විසිකරනවා. දැන් මං ඊළඟට සම්දයක් ගැනකම් බලන් ඉන්නේ. මොකද මම කරේ ඡන්දයෙන් පස්සේ මැතිවරණ කොමසාරිස්තුමාට ලිපියක් ඇව්වා. මේ පක්ෂ තහනම් කරන්න කියලා සියලුම පක්ෂ. එතකොට එදා සිට දවස් 30යි කියලායි මම තර්ක කරේ. නමුත් ඒ ශිෂ්ටාධිකරණය කිව්වේ දවස් 30ක් කියලා. ඒ නිසා අපි මේ 3-2 වගේ දේවල් වලට සාකච්ඡා වලට නතු නොවි අපේම රටෙන් මතුවන ආණ්ඩුකම ව්‍යවස්ථාවක් ජනතාව අතින් මතුවන ආණ්ඩුකම ව්‍යවස්ථාවක් අර බුදුහාමුදුරුවෝ කරපු නීති සම්පාදනය කරපු සිද්ධාන්තය සමාජයේ තුලින් තමයි ඉන්නේ. උන්වහන්සේ විනේ හැම දෙයක්ම පනවලා තියෙන්නේ සමාජ ප්‍රශ්නයක් ආපුවම තමයි ගොඩනගලා තියෙන්නේ. ඒ නිසා වඩාත්ම සුදුසු මේ සිද්ධාන්ත දෙක මත ડોක්ටරින් ඔෆ් නෙසිටි කියන අවශ්‍යතාවයේ සිද්ධාන්තය ඒ වගේම සමාජයත් එක්ක ප්‍රගමණයත් එක්ක සිදුවිය යුතුයි කියන සෝෂල් ඉවලූෂනරි තියරි සෝෂල් ඉවලූෂනරි තියන කියන සිද්ධාන්ත දෙකක් මත මා යෝජනා කරන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂක ආණ්ඩුකම ව්‍යවස්ථාවක් ගේනවා නම් ඊට කලින් ඔහු ඉදිරිපත් කරනවා නම් ඔහු ජයග්‍රහණය කරොත් ඒක එදා සිටම ක්‍රියාත්මක කරන්න පුළුවන් කියන අමුතුම හෝම් ග්‍රෝ ඔටොක්නස් කියන සිද්ධාන්තයේ උඩ පුළුවන් කියන තර්කය මම ඉදිරිපත් කරන්නවා. එය හැකියි කියලා කියනවා. හැබැයි ඒ නිසා අවශ්‍යම අද සිටම මුතුමල්ලා මේක සංවාදය ආරම්භය යුතුයි. හැබැයි මේ ලං වෙලා නෙමෙයි ආණ්ඩුකම් ව්‍යවස්ථාව. දැන් සිටම සාකච්ඡාවට බඳුන් කරමු. එතකොට අපිට පුළුවන් හෝම් ග්‍රෝන් ඒක තමයි ග්‍රීක භාෂාවෙන් කියන්නේ ඔටොක්නස් කියලා. හෝම් ග්‍රෝන් අපිටම ආවේනික වෙච්ච මොකද බහුතරය හරියට 3-2 නැද්ද කියන එක මේක විහිළුවක්. පාර්ලිමේන්තුවේ 3-2 එකයි මම ඔබට පින්නේ 13 සංශෝධනේ 19 සංශෝධනයත් විහිළුවක්. ඒක අපේ පරමාධිත්වය නෙමෙයි. ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ ඔවුන්ගේ පක්ෂ නායකින්ගේ අභිමත වෙන නියෝගය අනුව වෙන සිදුවීමක්. මිසක් අපේ නෙවෙයි. ඒ නිසා AI ඡන්ද දෙන්නේ දේශපාලන හේතුන්ට. ඒ නිසා මා යෝජනා කරනවා ඉතාම පැහැදිලිව මේ සිද්ධාන්ත මත ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකවරුන් තමන්ගේ ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ ඉදිරිපත් කළ යුතුයි දැම්මම කියලා කියන්නේ. එතකොට අපි හරුද වෙනවා. මේ රටේම බුද්ධිමය සංවාදයකට අපි ගොනු කරමු. එහෙම කරලා 152ක් ගන්න කෙනා කවුරු වේවා. ඒක තමයි ආණ්ඩුකම් ව්‍යවස්ථාව. කොහොම සරල කතාවක්. බහුතරය කියන්නේ මොකද අපි පැහැදිලිව දන්නා ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ බහුතරයක් දෙනා එකතු වෙන්නේ නැතුව 151ක් ගන්න බැහැ. ඒකෙදි සාමාන්‍ය බොහෝ දුරට අනිකුත් ජාතීන් සුළු ජාතීන් පවා සහයෝගය දැක්විය යුතුයි. එහෙම හැරෙන්න ඔය දුරෙන් දෙකේ කතාව අපි දැඩි ලෙස පාර්ලිමේන්තුවේ ප්‍රතික්ෂේප කරනවා. අපිට පස්සේ ඕනම ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන් ඔලිඩෝ මහතාගේ මම ඒ නිසා ඒ යෝජනාව කරමි. ජනාධිපති අපේක්ෂක වරු ආණ්ඩුකම් ව්‍යවස්ථාවක් වහවහ ඔබතුමා කිව්වාගේ දැන් අපි ඉදිරිපත් කරලා සංවාදය පටන් ගමු. ඒක වෙනස් වෙයි. සෝෂල් රිවොලූෂන් කියන එක වෙනස් වෙමි. නව අංගයන් එකතු කරමි. අපි නව ආණ්ඩුකම් ව්‍යවස්ථාවක් ගොඩනැගීම ආරම්භ කරමු. ඒක තමයි අපිට මේ රටේ තියෙන එකම ડોක්ටරින් ඔෆ් නෙසිටි අවශ්‍යතාවය. ඒකයි අපි ඒ සඳහා පෙරගැසෙමු කියන එකයි නෛතික ලෙස මගේ යෝජනාව. අපි මම දැන් අපි පස්සේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනම දේකට ඔබද අවතින විශ්වවිද්‍යාල විශ්වවිද්‍යාලයේ උගත් ආයතන අපි මේ සියලුම අදහස් අරගෙන අපි පොඩි තර්ක වලට පස්සේ යමු.